ඒකගයක් විතර අපි කිව්මු 100කින් 20ක් විතර මහන්සි කියලා ඊයේ දවසේ වැඩ කරා කියලා. අපි ඕක 60ක් විතර කරගන්නවා නැත්නම් 80ක් විතර කරගන්නවා හිතින්. ඊයේ බලන්නකෝ මම හරියට මහන්සි වුණා. ඊයේ රෑ වෙනකන් මම වැඩ කළා හොඳටම මහන්සි. ඒක නිසා මම අද ඇඳෙන්නේ නැගිටින්න නැතු ඉන්නවා. සිලු දිනම සාදරයෙන් පිළිගන්නවා තවත් වීඩියෝ එකකට. කම්මැලිකම නැති කරගන්නේ කොහොමද? ගොඩක් කට්ටියට හොඳ අදහස් තියෙනවා, හොඳ පැෂන් එකක් තියෙනවා. හැබැයි මේ කම්මැලිකම නිසා ඉදිරියට යන්න බෑ. කම්මැලිකම ඇත්තටම විශාල පරිහානියට පත්වෙන කාරණයක්. ගොඩක් අය තියෙන කම්මැලිකම. මේ කම්මැලිකම නැති කරගන්නේ කොහොමද කියද්දී මයින්ඩ්සෙට් නැත්නම් අපේ හිතෙන් තියෙන ප්‍රශ්න තියෙනවා. ඒක අපි අයින් කරගන්න හැටි මම කියලා දෙන්න. ඒ වගේම නියුට්‍රිෂන් අපිට මේ අපේ තියෙන ඇඟේ තියෙන ප්‍රශ්නයක් නිසා කම්මැලිකම ඇති වෙන හේතුත් තියෙනවා. රයිට්, අපි මේ දෙකම මේ වීඩියෝ එකෙන් කතා කරමු. රයිට්, පළවෙනි එක තමයි කම්මැලිකම ඇති වෙන්න එකක් තමයි අපි දැන් වැඩක් කරගෙන යද්දී එක්කෝ අපි වැඩේ අඩුවෙන් කරනවා. එහෙම නැත්නම් දවස් කිහිපයක් වැඩ කරලා අපිට මහන්සි කියලා ඊළඟ දවසේ වැඩේ නොකර ඉන්නවා, වැඩේ පරක්කු කරනවා. ඔය ඔක්කොම ඔය දෙකම ඇත්තටම මේ කම්මැලි කම කියන ගණයට අයිති වෙනවා. ගොඩක් අය ඇත්තටම තියෙන ප්‍රශ්න තමයි මේ මහන්සිය එක්තරා ප්‍රමාණයකට අපි වැඩක් කරගෙන නැති මහන්සි ශරීර මහන්සිය එනවා. ඒ මහන්සි හින්දා ඊට පස්සේ කම්මැලි කම කියලා කියන්නේ. රයිට්, ඒකට රෙස්ට් එකක් ඕනේ කියලානේ. එතකොට මහන්සිය වුණාම අපි ශරීරයෙන් වෙන මහන්සියයි අපි ඊට වඩා විශාල ප්‍රමාණයක් මනසින් ඒ මහන්සිය අල්ලගෙන ඉන්නවා. ඒකකයක් විතර අපි කිව්මු 100කින් 20ක් විතර මහන්සි කියලා ඊයේ දවසේ වැඩ කරා කියලා. අපි ඕක 60ක් විතර කරගන්නවා නැත්නම් 80ක් විතර කරගන්නවා හිතින්. ඊයේ බලන්නකෝ මම හරියට මහන්සි වුණා. ඊයේ රෑ වෙනකන් මම වැඩ කළා හොඳටම මහන්සි. ඒක නිසා මම අද ඇඳෙන්නේ නැගිටින්න නැතු ඉන්නවා. ඒක නිසා මම අද වැඩ කරන්නේ, අද හවස්සල වැඩ කරනවා. නැත්නම් මම ඔන්නෝයේ එන සතියේ මේක කරනවා. ඔය වගේ අපි ඇත්තටම බැලුවාම අපි මේ හිතින් අල්ලගෙන තියෙන ප්‍රමාණය තමයි වැඩි. රයිට්, ඇත්තටම විවේකය අවශ්‍යයි. රයිට්, මේක වරදවා ගන්න බෑ. මේක අනිවාර්යම විවේකය අවශ්‍යයි. හැබැයි විවේකය අපේ ඇඟ රිෆ්‍රෙෂ් වෙන්න අපි සාමාන්‍ය කියන්නේ පොඩ්ඩක් නාලා වොෂ් එකක් දාගෙන ඇවිල්ලා පොඩ්ඩක් ආහාරය කරගෙන පොඩ්ඩක් ඔළුව නිදහස් වෙන්න අවශ්‍ය විවේකය විතරයි අවශ්‍යයි. ඒ කරාට පස්සේ අපි ආයි රීසෙට් වෙලා ඉන්නේ. එතකොට මේ ඒක අපි හිතින් අල්ලගන්න එක තමයි අපි තියෙන ඇත්තටම ප්‍රශ්නේ. එතකොට අපි අපේ තියෙන මේ අපි ඒ කාර්යයට කරන ආමන්ත්‍රණය කරන හැටි අපි අයින් කරගන්න ඕනේ නැත්නම් වෙනස් කරගන්න ඕනේ. එකක් තමයි රයිට්, ඊයේ හොඳටම මහන්සි වුණා, හරි මහන්සි කියන භාෂාව වෙනස් කරලා කියන්න පුරුදු වෙන්න. ඊයේ හොඳ ප්‍රොඩක්ටිව් දවසක්, ඊයේ හොඳ ලස්සනට වැඩ කරපු සුපිරි දවසක් ඊයේ කියලා බලන්න. එතකොට ඒ වාක්‍ය ඇතුලේ අර මහන්සිය යයි කියලා කියන නැත්තම් ඒ ඇඟ තෙහෙට්ටු වෙලා නැත්තම් කම්මැලිකම උපදවන ලැංග්වේජ් එක නෑ, ඒ භාෂාව නෑ. රයිට්, මොකද අපි කතා කරන භාෂාවේ ඉතාමත්ම බලයක් තියෙන, ලොකු බලයක් තියෙනවා. අපි ඔය ඉදිරියට යනවාද, අපිට පස්සෙ යනවාද, අපේ ශක්තිය අඩු වැඩි කරනවාද කියන සම්බන්ධයෙන් අති විශාල බරපතල විදිහට භාෂාවේ තියෙනවා බලපෑම. එතකොට ඒ වගේ කියන්න පුරුදු වෙන්න. ඊට පස්සේ අපි කියමු හොඳට අපි කියමු නාලා හරි ඒ වගේ පොඩි වේව එකක් ගත්තට පස්සේ ආයි කියන්න පුරුදු වෙන්න. මම දැන් ආයි හොඳ ෆ්‍රෙෂ් වරෝණ ආයි සරයක් ඒ වගේ පැය 10ක් වැඩ කරන්න පුළුවන් කියලා වැඩ කරන්න අවශ්‍ය නැහැ එහෙම කියන්න පුරුදු වෙන්න. එතකොට ඔය තියෙන කම්මැලිකම එන්න තියෙන ප්‍රවණතාවය සෑහෙන අඩු වෙනවා. මතක තියාගන්න ඕනේ අපි විඳින වේදනා දෙකක් තියෙනවා. අපි එක තේරුම් ගන්න ඕනේ, ඒක අපි තෝරා ගන්න ඕනේ. pain of discipline or pain of regret. pain of discipline යම්කිසි කාර්යයක් නැත්නම් යම්කිසි දක්ෂකමක් අපේ ජීවිතයේ අරමුණක් සාර්ථක කර ගැනීම සඳහා අපිට යම්කිසි විනයක් පෙන්වන්න තියෙන ඒ විනය සම්බන්ධයෙන් තියෙන pain එක නැත්නම් ඒක සම්බන්ධයෙන් තියෙන වේදනාව. එව නැත්නම් අනාගතයේදී මේ වැඩේ කරගන්න බැරි වුණා කියලා තියෙන පසුතැවීම නිසා ඇති වෙන වේදනාව. මේක වෙයින් කරලා බර බැලුවාම ඇත්තටම
ඒ ඩිසිප්ලීන් එක විනය පෙන්වීම නිසා ඇතිවෙන වේදනාව ඉතාමත්ම ලොකු සන්තෝසයක් බවට පත්වෙනවා. අනාගතයේදී එන්න එන්න එකෙන් සන්තෝසයක් බවට පත්වෙනවා. හරි ප්ලෙෂර් එකක් සන්තෝසයක් බවට පත්වෙනවා. ඒකේ තියෙන වේදනාව ඉතාමත් තුනි. හැබැයි මේ වැඩේ කරගන්න බැරි වුණා කියලා අනාගතයේ ඇතිවෙන පසුතැවීම ඉතාමත්ම බරපතලයිද ටොන් එකක් බරට ඇඟට හිතට දැනෙන්න පටන් ගන්නවා. එතකොට මේ කම්මැලිකමේ තියෙන ප්‍රශ්න ඇවිල්ලා කම්මැලිකමට අපි සවන් දෙන්න දෙන්න අපේ ආත්ම විශ්වාසයත් දවසින් දවස ඇදන් වැටෙනවා. අපේ තියෙන ආත්ම අභිමානය දවසින් දවස ඇදන් වැටෙනවා. අපේ තියෙන සාර්ථකත්වය කියන්න දෙයක් නැහැනේ, අනිවාර්යයෙන්ම අඩාල වෙනවා, එන්න එන්න පස්සට යනවා. රයිට්. එතකොට අපි තෝරගන්න ඕනේ pain of discipline versus pain of regret. So ඕන වෙලාවක පාන්දර නැගිට්ටාම හිතනවා නම් තව සැරයක් ආපහු ඇඳට යන්න කියන්න නෑ. pain of discipline versus pain of regret. Right. මම මේකින් අනිවාර්යයෙන්ම සන්තෝෂයටපත් වෙනවා. මෙතන මම මේ ක්‍රියාව කරන්න උදේපාන්දර උදේරයින් නැගිටලා මේ වැටේට ගියේ එකට මම අද හවස් වෙද්දිම අද දවස අවසානයේදී මම සන්තෝෂයටපත් වෙනවා. හෙට තව ටිකක් වැඩිපුර සන්තෝෂයටපත් වෙනවා. එතකොට බුද්ධාගම බැලුවාම අති විශාල ප්‍රවණතාවයක් ලබා දීලා තියෙනවා කම්මැලි නැතුව ජීවත් වීම ගැන. වීරය කම්මැලි කමේ තියෙන ඔපොසිට් එක විරුද්ධපදි තමයි වීරය. වීරය courage වීරය ගැන ඉතාමත්ම දැඩි ලෙස බුද්ධ ධර්මයේ සඳහන් වෙනවා. උත්තානවතෝ කියලා මේ කොහොමද යම් කිසි කෙනෙක් සාර්ථක වන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ තියෙනවා එක කතාවක්. ඒකේ තියෙනවා ක්‍රම හතක් ගැන කියලා. උත්තානවතෝ සතිමතෝ සූචිකම්මස නිසම්මකාරිනෝ කියලා ඔහම හතක් තියෙනවා. ඒකේ පළවෙනිම පටන් ගන්නෙ උත්තානවතෝ. උත්තාන වීරය courage එක තියෙන්න ඕනේ. රයිට්. මොකද මේක මේ සාර්ථක වෙන්න හරිම ලේසියෙන් කම්බලකෙමින් පුළුවන් නැති මුළු ලෝකෙම සාර්ථක වෙලා ඉන්න ඕනේ. ඉතින් මේක තමයි ටෙස්ට් එක. එක් කෙනෙක් අද මම නැගිටින්න නැහැ, තව ටිකක් වෙලා එනකන් ඇඳ ඉන්නවා කියලා නිදාගද්දී තව එක් කෙනෙක් ඒ කාර්යම කිරීම සඳහා අමාරුවෙන් හරි අවදි වෙලා ඒ කාර්ය සඳහා පිටත් වෙනවා. රයිට්. ඒකට වීරිය ඕනේ. මතක තියාගන්න මේ වීරිය කරේජ් එක මේ හුළඟෙන් එන්නේ නැහැ. රයිට්. ඔහේ නිකන් ස්වභාවයෙන් ඉන්නේ නැහැ. මොකද මේ ස්වභාව ධර්මයේ හැදිලා තියෙන්නේ අපිව සර්වයිව් වෙන්න විතරයි. අපි ත්‍රයිව් වෙන්න නෙමෙයි. ඒ කියන්නේ අපිව ඊටමත් වේගෙන් දියුණු වෙන්න, අපේ තියෙන අරමුණු ඉෂ්ට කරගන්න, අපේ තියෙන බලාපොරොත්තු, අපේ තියෙන ලස්සන සිහින ඉෂ්ට කරගන්න හදගත්තු වාතාවරණයක් නෙමෙයි ලෝක ස්වභාවය. ලෝකයේ ස්වභාවය හැදිලා තියෙන්නේ අපි සර්වයිව් වෙන්න. නැත්තම් අපි සාමාන්‍යයෙන් කාලබිල ඉඳලා ජීවත් වෙලා යන තමයි සියලුම සත්වයෝ මිනිස්සුත් එකතුව හැදිලා තියෙන්නේ. ඒක පරිණාමවාදී නම් ඔක එහෙම තමයි තියෙන්නේ. ඒතර එතනින් යහ යමක් කරගන්න අවශ්‍ය නම් අපි දැඩි වීරයක් ඇති කරගන්න ඕනේ. ඒ වීරය ඇති කරගන්න තමයි එක එකක් තමයි අර විදිහට අපි ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊයේ දවසේ වැඩ කළා. දැන් මම ඇත්තට මේ වීඩියෝ එක කරන්නේ උදේ 6 මාරට විතර. ඒතකොට ඊයේ කලින් දවසේ රෑ මම හිතා 9 මාර විතර නිකන් කෝචින් සෙෂන් එකක් තිබ්බා. ඊට පස්සේ ගොඩාක් කතාල එකපාරට නිදා ගන්නත් බෑ. ඊතුරු වැඩ ටිකක් කරලා කොමාරි එහෙම තමයි නිදා ගන්න ගියේ. ඊට පස්සේ උදේ පාන්දර හැරිලා මගේ භාවනා කරන දේවල් කරලා ඊට පස්සේ පුළුවන් තරම් වේගෙන් මේ වීඩියෝ කරන්න ආවා. අතර වැස්ස මේ දවස්වල තියෙනවා. සැර වැස්සක් තිබ්බා මේ එන්න හදද්දිම. ඒ වගේ කතන්දර තියෙනවා. එතකොට කම්මැලිකම ගැන ප්‍රවණතාවයක් දෙන මිනිසයාට ඕන තරම් හේතු තියෙනවා ඒක නොකරින්. අද වැස්ස වැඩි, වැස්ස සැර වැඩි කියයි, පායන වැඩි කියයි, ඊට පස්සේ රයිට් මහන්සි වැඩි කියයි, ඔයගේ විවිධාකාර හේතු තියෙනවා. ඒක හේතු වලින් නම් අඩුවක් නැහැ. වීරය තියෙන මිනිහා එක හේතුවක් හරි හොයාගන්නවා ඒ වැඩේ කරගන්න. රයිට්. ඒකින්ද ඒක ඒ විදිහට තමන්ගේ ලැන්ග්වේජ් එක, තමන්ගේ භාෂාව යොමු කරන්න නැහැ මහන්සි නැහැ. අපි හොඳයි ඊයේ නියම සුපිරි දවසක් ඔය වගේ විදිහට නැත්තම් තමන්ට කැමති විදිහට දැන් මේකෙන් හම්බ වෙනවනේ යම් කිසි ගයිඩන්ස් එකක් හම්බ වෙනවනේ. රයිට්. මෙහෙම තමයි මේ වගේ අපි භාෂාව වෙනස් කරන්න ඕනේ කියලා එහෙම වෙනස් කරගෙන පටන් ගන්න. විශාල ප්‍රමාණයක් ඉන්නවා ව්‍යවසායක අහනවා, ආයතනවල ප්‍රධානින් ඉන්න අහනවා, ඕගොල්ලොන්ගේ ටීම්ස් ඕගොල්ලන් කණ්ඩායම් වලට තමන්ගේ ආයතනෙ වැඩ කරන අයටත් මේ විදිහට පුරුදු කරන්න එහෙම හිතන්න. මේකෙන් සදහන් වෙන්නේ නැහැ මේ ඕවර්වර්ක් කරනවා කියලා. ඔක්කොම ඉස්සෙල්ලා ඕවර්ක් කරන්න ඉස්සෙල්ලා, මේ කියන්නේ අධික වැඩ කරන්න ඉස්සෙල්ලා වැඩ කරලා ඉන්න ඕන ඔක්කොම ඉස්සෙල්ලා. ඒකින්ද මේ කම්මැලි කියන අපි කිව්වද දවස් 30ක් ගත්තාම අපි කිව්ව දවස් 25ක් වැඩ කරනවා කියලා. ඒ 25න් අපි කිව්ව ඔයගොල්ලෝ දවස් 6ක් 7ක් කම්මැලිකම නිසා අඩුවෙන් වැඩ කළා හෝ වැඩ නොකළා හෝ කියලා. ඒතර දවස් 7 එක මාසයකට ඔක වැඩි කරලා බලන්න 12න් ඒතර දවස් 84ක් වෙනවා. මේ එක්ස්ට්‍රා දවස් 84
නැත්තං මොන දවස දැම අපික දවස්තිහක් කියල මේ එක්ස්ට්‍රා අපි කම්බැලිකම නිසා වැඩ නොකොර හෝ වැඩ අඩුවෙන් කලා හෝ පහුවෙන් වුණු දවස්තිහ තමයි ඔයාට තිබ්බ ලොක්කුම චාන්ස එක චැම්පියන් කෙනෙක් බවට පත්වේ. මෙතන මේ චැම්පියන් කෙනෙක් විශිෂ්ටෙක් ශූරයෙක් අති දක්ෂයෙක් අතරයි සාමාන්‍ය දක්ෂමක් තියෙන සාමාන්‍ය කෙනෙක් අතරයි වෙනස තමයි ඔය ඉතාමත්ම කුඩා පරතරයක් තියෙන්නේ. ඒ කම්මලී කියලා හිතන දවස්වල වැඩ කරපු එක. නැත්තං මසාබානි කියන එක්ස්ට්‍රා පැයක් එකහමාරක් දෙකක් ඒ දක්ෂතාවය ගැන තමන්ගේ ව්‍යාපාරය ගැන තමන්ගේ ඉගෙන ගන්න දේ ගැන එක්ස්ට්‍රා පැයක් එකහමාරක් දෙකක් අනිත් හැය හැමෝම වැඩිවරලා යද්දී එක්ස්ට්‍රා පැයක් හමාර දෙකක් වැඩ කිරීම නිසා අවුරුද්දක් දෙකක් තුනක් අවසානයේදී අති දක්ෂයෙක් බවට පත් වෙනවා. ඕනතරම් උදාහරණ තියෙනවා මම කලිනුත් කියලා තියෙනවා ඒවා ක්‍රීඩකයෝ සම්බන්ධයෙන්, ව්‍යවසායකයෝ සම්බන්ධයෙන්, කලාකාරයෝ සම්බන්ධයෙන් ඕනතරම් ඒවා තියෙනවා. එතකොට හැමතිස්සෙම මේ වගේ භාෂාවක් ශක්තිමත් භාෂාවක් යොමු කරගන්න. කම්මැලිකම එන්න තව ප්‍රධාන හේතුවක් තමයි අපි කියමු අපි කැමති විෂයක් කරන්න කියලා කියමු. ගොඩක් අය අපි කියමු තියෙන ලොකුම පැෂන් එක කරන්නේ තමන් ජීවිතයේ සිහින දැක්ක ව්‍යාපාරය කරන්නේ, නැත්නම් ජීවිතයේ සිහින දැක්ක ආයතනයේ වැඩ කරන්නේ, එහෙම නැත්නම් යම්කිසි විෂයක් ගැන ඉගෙන ගන්නවා, ඒක තමයි කරන්නේ. හැබැයි එතකොට ආයි කම්මැලිකම එනවා සමහර දවස්වල සමහර ඒකේ තියෙන අභ්‍යාස කරන්න ගියාම. ඒකට හේතුව ලෝකේ තියෙන හොඳම තමන්ට තියෙන ආසම දේ කරන්න ගියත් ඒකේ ප්‍රතිශතයක් තියෙනවා තමන් අපහසුවට පත් වෙන. නැත්නම් තමන්ට එච්චරම රසයක් නැති කොටසක් තියෙනවා, මඩක් තියෙනවා, හැමෝටම තියෙනවා. එතකොටත් ඒක සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ තියෙන ප්‍රධානම ආසම දෙයට. ඒ කියන්නේ අපි කියමු දැන් මොනවා හරි পেපර් වර්ක් තියෙනවා කියලා. රයිට්, සමහර ව්‍යවසායකයෝ ඉන්නවා තියෙන අකමැතිම දේ තමයි ඔය මේ পেපර් වර්ක් ටික කරන එක. නැත්නම් ඔය ඉන්වොයිසස් ටික, ඔය ලොජිස්ටික්ස් වැඩ ටික කරන එක. ඒගොල්ලන්ගේ තියෙන ආසම දේ තමයි ඒ සේවාව හෝ ඒ නිර්මාණය හෝ කරලා ඒක සේවා දායකයන් වෙත ලබා දෙන ප්‍රොසෙස් එක තමයි කැමති. ඒක අතර තියෙන পেපර් වර්ක් එක හරි නීරස දෙයක්. ඒතොර ඒක සම්බන්ධ කරගන්න නෑ මේකත් මගේ මේ ප්‍රධාන කාර්යයට සම්බන්ධයි. මේකත් මේ මිෂන් එකේ කොටසක් කියලා කියන්න පුරුදු වෙන්න. මේකත් නියම මේක පොඩි ප්‍රොජෙක්ට් එකක් මේක. මේක මේ හරි සිම්පල් වැඩක්. මේක ටේස්ටි වැඩක් කියලා කියන්න පුරුදු වෙන්න. රයිට්. ඒත් එක්කම මේකට එකතු කරගන්න තමන් ආස දෙයක් මේක හරි මේ හරියට මේ ප්‍රායෝගිකව ඉතාමත්ම හොඳින් වැඩ කරන දෙයක් තම ආස කරන දෙයක් එකතු කරන්න. ෆොර් එක්සැම්පල් උදාහරණයක් විදියට අපි කියමු මේ পেපර් වර්ක් කරන්න තියෙන හරි කම්මැලි කියලා, නැත්නම් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා ලොකු වැඩක් කරන්න තියෙනවා, ඒක දැන් මාස ගණනක් තිස්සේ කර කර ඉන්නවා දැන් කම්මැලි කියලා. මේකට එකතු කරන්න ඔයාගේ කැමතිම ටී එක හරි කොෆි එක හරි පොඩි කෑමක්, කැමතිම සින්දුවක් බෑග්ග්‍රවුන්ඩ් ප්ලේ කරන්න. එහෙම නැත්නම් එකම තැන නම් ඒකාකාරීව වැඩ කරලා අපි කියන්නේ බෝරින් කියලා තැන වෙනස් කරන්න. ඕනනම් අපි කියමු එක පරිගණකයෙන් නම් කම්පියුටර්කෙන් නම් සම්බන්ධ වෙන වැඩ කරන්නේ කම්පියුටර් කරගෙන ඕන දිහාකට යන්න පුළුවන් ඉන්ටර්නෙට් තියෙන දිහාවකට. ඒ වගේ පරිසරය පොඩි වෙනසක් කරන්න. ඔය වගේ තමන්ට ආස දෙයක් මේක පැකේජ් කරන්න. එතකොටත් මේක කරන්න ඇත්තටම ලේසි වෙනවා, කම්මැලිකම නැති වෙනවා. මොකද වෙන ප්‍රෙෂර් එකක් නැත්නම් වෙන යම්කිසි ඒකට රසයක් තමයි එකතු කරගත්තු නිසා. රයිට්. ඒක එකක්. අනිත් එක තමයි අපි කියමු දැන් එක දිගට වැඩ කරගෙන කරගෙන යනවා. එතකොට අපි කියමු දවස අවසානයේ හෝ එහෙම නැත්නම් සතිය අවසානයේ තමන් ආස දෙයක් පොරොන්දු වෙන්න as a treat. ට්‍රීට් එකක් විදියට. ඒක මේ වැඩේ කළොත්, මේ ප්‍රොජෙක්ට් එක ඉවර කළොත් මම මෙන්න මේ නිව අඩුවට යනවා. නැත්නම් මම මෙන්න මේ චිත්‍රපටය බලනවා. නැත්නම් මම මෙන්න මේ මොකක් හරි සන්තෝෂ වෙන වැඩකට, තැනකට, ඉවෙන්ට් එකකට මම යනවා. සතියකට පස්සේ, සති දෙකකට පස්සේ, මාසෙකට පස්සේ. ඒක ආරම්භය, ඒක තියාගන්න ට්‍රීට් එකක් විදියට තියාගෙන වැඩ කරන්න. එතකොටත් ඔය කම්මැලිකම ඇත්තටම නැති කරගන්න පුළුවන්. මේ ඔක්කොම එකතු කරගන්න තරමට අපිට කම්මැලිකම එන්න තියෙන දොරටු ඔක්කොම වැහිලා යනවා. ඊළඟට මට කියන්න තියෙන්නේ දැන් මයින්ඩ්සෙට් එක ගැන තව ගැඹුරු කතන්දර තියෙනවා. එකක්වත් මම කිව්වේ නැහැ. මේ සරල දේවල් කිව්වේ ඕන කෙනෙක්ට මේක අහලා ඉතාමත්ම වේගයෙන් පිළිපදින්න පුළුවන් ක්‍රම. අනිත් එක තමයි
නිියට්‍රෂන් සම්බන්ධ නැත අපේ ශරීරයේ ආහාර මේ නැත නිියට්‍රෂන් විටමින් අඩුවක ප්‍රශ්නයක් නිසා කම්මලිකම ඇතිවෙන්න හේතුවෙන්න පුළුව. ඒක ප්‍රධානම දෙයක් තමයි පෝටීන් පෝටීන් මදි වුණහම අපිට ඇතරම ශරීරයේ නිදිමත ගතිය කම්මැලි ගතියනවා මොලේට අවශ්‍ය එනජිය එක යන්නේ නෑ. එතර පෝටීන් හොඳට බලන්න තමන්ගේ ආහාරවේලේ කොහොමද පෝටීන් තියෙන්නේ කියලා. ගොඩක් කලාට මමනන් දකින්නේ කාබෝහයිඩ්‍රේට්ස් වැඩි බත් පාන් ඒවා වැඩි පෝටීන් හරිම අඩුයි. ඒක අපිට නිියට්‍රෂන් ගැන ගන්නලා තියෙන වැරදි ක්‍රමයක්. ආහාරදාමෙත් අන්තිමට පෝටීන් ටිකක් උඩින් තියෙනවා කාබෝහයිඩ්‍රේට්ස් යටින් තියෙනවා. ඇත්තට මේක වැරදි. ලෝකෙම එක තේරුම් අරගෙන ඉතමත් දියුණු රටවල් ඉතමත් වේගින් ඒවා එකතු කරගෙන ඒගොල්ලෝ ප්‍රෝටීන් සෙන්ට්‍රික් නැත්තම් ප්‍රෝටීන් මත තමයි ඒගොල්ලන්ගේ ප්‍රධානම ඒගොල්ලන්ගේ ආහාර වේලා ගොඩක් වෙලාවට සැකසෙන්නේ. ඒ කියන්නේ මේ ඕනතරම් ජන්ක් ෆුඩ් තියෙනවා හැම ලෝකේ හැම රටකම. ඒවගෙන දන්නාය ප්‍රෝටීන් වැඩි කරගෙන තියෙනවා තමන්ගේ ආහාර වේලේ. සෝ බලන්න තමන්ගේ දවසේ තියෙන ගන්න ආහාර වේලාව අපි කිව්ව තුනක් කියලා තුනේ ප්‍රෝටීන් අඩංගු ප්‍රමාණය හොඳට බලන්න. ප්‍රෝටීන් එක වැඩි කරන්න වැඩි කරලා බලන්න අනිවාර්යයෙන්ම ඒක ප්‍රතිඵලය දැනේ. දෙවනි තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අතිබහුතරය මේ ගැන දන්නේ නැති බවත් මම දන්නවා. ඒක තමයි විටමින් D ඌනතාවයක් තියෙනවා. දැන් විටමින් D ඇත්තරම මේ ඉර එළියෙන් ස්වභාවයෙන්ම ඉතාමත්ම ලෙහෙසියෙන් නොමිලේ හම්බ වෙන දෙයක්. එතකොට මේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙද්දී තමත් ලෙහෙසියෙන් නොමිලේ පැය 8ක් පැය 10ක් 12ක් හම්බ වෙන දෙයක්නේ. හැබැයි මෙතන දන්නේති ප්‍රශ්නයක් තියෙනවා. මේක ගැන සෑහෙන කාලයක් තිස්සේ වෛද්‍යුරු ගණනාවක් තිස්සේ ගෙන් අපි ඇහුවා. ලංකාවේ ඉන්න වෛද්‍යවරියක් මේ ගැන ගොඩක් රිසර්ච් එකක් කරපු කරගෙන යන ඇත්තටම දැනටම. එතකොට ඒ වෛද්‍යවරිය එකත් කතා කරපුවාම අපිට දැනගන්න ලැබුණේ ඉතා විශාල ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් විටමින් D ඌනතාවයෙන් පෙළෙනවා. මෙතන ඔයගොල්ලෝ හිතන්න පුළුවන් කොහොමද එහෙම වෙන්නේ අපිට ඕන තරම් අවුව ලැබෙනවා කියලා නැහැ. ඇත්තට මෙතන මේ මිසින් නොලෙජ් එකක් තියෙනවා. මේ අපි දන්නේ නැති හරියක් තියෙන එක තමයි අපේ මේ පිග්මන්ටේෂන් නැත්නම් අපේ මේ හම අපේ දුමුරු සාමාන්‍යයෙන් තලෙලු හම නැති තලෙලු තද පාටක් තියෙන්නේ අපේ ශරීරේ. ඒක හැදිලා තියෙන්නේ මේ වගේ දැඩි හිරු රශ්මිය රිෆ්ලෙක්ට් කරන්න පුළුවන් තරම් ඒක අඩුවෙන් ඇඟට ඇදෙන විදිහට තමයි මේ හැදිලා තියෙන්නේ. මොකද අපි අවුරුදු 30 40 50 පිටිපස්සට ගියාම අපි ඇත්තටම වැඩිපුර එළියේ හිටියේ. දැන් තමයි මේ AC දාගෙන ෆෑන් දාගෙන මේ වැඩිපුර වෙලාවක් ගොඩනැගිල්ලක් ඇතුළේ ඉන්නේ. දැන් ඉස්සර ඇත්තටම එළියේ වෙච්ච සම්බන්ධකම් වැඩි ඇවිදින්න තියෙන දේවල් දර ගන්න වතුර ගන්න එළවලු ගන්න ඔයගේ විශාල ප්‍රමාණයක් අපි වැඩිපුරම එළියේ හිටියේ. රයිට්. එතකොට පැය ගණන ඉතාමත්ම වැඩි. එතකොට ඔය විටමින් D අවශ්‍ය ප්‍රමාණයට හම්බ වෙනවා. හැබැයි දැන් මට කියන්න පැයක් අවු හිටපු වෙලාවක් කියන්නේ ක්‍රීඩාවල් කරන්නේ නැති අයගේ මං අහන්නේ. පැයක් තමන්ගේ ශරීරයට අවු වැටිච්ච වෙලාවක් කියන්නේ. පොඩි දුරට ත්‍රිවිල්ලයක් කරගෙන යන්නේ රයිට්. එතකොට අහන්න දෙයක් නැහැ මේ මේ ප්‍රශ්නේ. එතකොට මේ මේ අපිට ඉරේලිය මේ අපි දුමුරුහමට අඩුවෙන් තමයි විටමින් D ඇදගන්නේ. එතකොට වැඩි වෙලාවක් අපිට ඉරේලි අවශ්‍යයි ඒක ඇද ගැනීම සඳහා. එතකොට එහෙම නැත්නම් අපි ආහාර වලින් සෑහෙන ප්‍රමාණයකින් විටමින් D ලබා ගන්න ඕනේ. හැබැයි ආහාර වලින් කියුවහම එතකොට මාළු මාංශ වර්ග වලින් තමයි වැඩිපුර විටමින් D ලැබෙන්නේ තියෙන්නේ. හැබැයි එතනත් විටමින් D ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි ලැබෙනවා කියලා මම ඉගෙන ගත්තේ. එතකොට සප්ලිමන්ට් එක ගන්න සිද්ධ වෙන තත්ත්වයට ගිහිල්ලා තියෙන්නේ මේ විටමින් D ඌනතාවය නිසා. එතකොට විටමින් D අඩු වුණාමත් මූඩ් එක හරි නැති වෙනවා පළවෙනිම දේ. කම්මැලි කම වෙනවා. රයිට්. එනර්ජි එක ඩ්‍රොප් වෙනවා. තන තමන්ගේ තියෙන ජවය ඩ්‍රොප් වෙනවා. මේක ගැන තව රිසර්ච් කරලා තියෙනවා ඇමරිකාවේ. ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා මේ ඇමරිකාවේ තියෙන රස්නේපැති මයාමි වගේ රස්නේපැති වලින් ලතින් ඇමරිකන් කියන ගොඩක් අපේ හැමතෙට කිට්ටු පාට තියෙන අය සහ අප්‍රිකන් ජාති අය ඇමරිකන් අප්‍රිකන් ඇමරිකන්ස්ලා. ඒගොල්ලෝ නිව්යෝක් කියන නගරයට ගියාම මොකද නිව්යෝක් අවුරුද්දේ මාස 10ක් විතර 10ක 11ක් විතර සීතලේ එහෙම වැඩි අවුවක් නැතිව තියෙන පැත්තක් සහ එහෙම නැත්නම් ඉතත් එහාට කැනඩාවට ගියාම ඒ අය ඉතාමත් වේගයෙන් ડિප්‍රෙෂන් තත්වයට යනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝගේ කලහකාරී බවත් වැඩි. ඒක එක එක වැරදි ක්‍රියාවලට ගොඩක් ප්‍රශ්න කරගන්නවා ගැන ප්‍රවණතාවය වැඩි කියලා හොයාගෙන තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ බැලුවාම හොයාගත්ත රයිට් මෙතන තියෙන ප්‍රශ්නේ
මේගොලන්ට විටමින් D දැඩි ඕනතාවයක් තියෙනවා කියලා ඒගොල්ල හොයාගෙන තියෙන එක එක ප්‍රධාන හේතුව ඒක සම්පූර්ණ සීලුම හේතු නෙමේ ඒක ප්‍රධාන න්‍යූට්‍රිෂන් පැත්තෙන් එන ප්‍රධානම හේතුව මම කෝච් කරපු ළමයෙක් හිටියා ප්‍රොෆෙෂනල් නැත්නම් වෘත්තිමය මට්ටමට කිට්ටුවෙන් ගිය ටෙනිස් ක්‍රීඩකයෙක් එයාගේ ඇත්තම ගොඩක් කාලවර්ණයට හුරුයි හැම ගොඩක්ම ඩාර්ක් ස්කින් එකක් එතකොට එයා ඇත්තටම උදේ 9 10 වෙනකන් ටෙනිස් ක්‍රීඩා කරනවා උදේ 7 ඉඳන් ඊට පස්සේ ආයෙ හවස මම හිතන්නේ 4ට විතර පටන් අරගෙන 6 මාරණකන් ටෙනිස් ක්‍රීඩා කරනවා එතකොට පැය 4ක් 5ක් අවුවේ හැබැයි එයාගේ මූඩ් එක හරි නෑ මේ වගේ ප්‍රශ්න ගොඩනාවක් ඇවිල්ලා එයායි එයාගේ මවත් එක්ක ගොඩක් අපි මේ ගැන කතා කරලා වෛද්‍යවරයෙක්ට පෙන්නලා අපි ටෙස්ට් එකක් කරා ඊට පස්සේ හොයාගත්ත ඩොස්තර කිව්වා මේ මෙයාට විටමින් D ඌණතාවයක් තියෙනවා කියලා. ඉත අපිටත් හිතාගන්න බැරුණා මෙයා මේ අපේ 4 5ක් අවු ඉඳන් ටෙනිස් ක්‍රීඩා කරනවා. මොකද එයාගේ හැම තද වැඩි කළු බව වැඩි සහ මේ කොහොමත් අපිට මේ විටමින් D ප්‍රශ්න තියෙනවා ඊට පස්සේ විටමින් D සප්ලිමන්ට් එකක් ගත්තා. ස්වාමී ඔක කිව්වා ඇත්තටම එක ගොඩක් අයට අලුත් නොලෙජ් එකක් ඒක. අපි ඒ දන්නවා අඩුයි. ඉත මම කියන්නේ පුළුවන් තරම් මම කියන්නේ මේ දවල් 12ට මේ අවුව පිච්චෙන්නේ නෙමෙයි සාමාන්‍යයෙන් අපිට අවු දරා ගන්න පුළුවන් වෙලාව උදේ 7 ඉඳන් උදේ 9. නැත්නම් හවස 4 මාරි ඉඳන් හවස 6 විතර වෙනකම්. ඒ වගේ වෙලාවවල බය නැතුව පොඩ්ඩක් අවුව වැටෙන්න එළියට ඇවිදින්න යන්න. කළු වෙනවා කියලා ප්‍රශ්න තියෙනවා නම් සන්ස්ක්‍රීන් එකක් ගන්න පුළුවන් මේ ඒ ප්‍රශ්නෙන් මෙයා වෙන්න. එතකොට මං හොයලා බලුවා මේ සන්ස්ක්‍රීන් එක ගියවහම විටමින් D ඇබ්සෝප්ෂන් එක අඩු වෙනවද කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා තමයි කියවෙන්නේ. සෝ කොහොම හරි පුළුවන් තරම් අවුවට එක්ස්පෝස් වෙන්න උදේ හවසයි තියෙන අර සැරම වෙලාව අයින් කරලා මොකද ඒක අපිට අවශ්‍යයි. ඒක අපි මූඩ් එකට අපිට හොඳ මූඩ් එකකින් ඉන්න සහ කම්මැලිකම නැති වෙන්නත් ඒක අවශ්‍යයි. එතකොට අනිත් එක තමයි පොඩ්ඩක් බලන්න ඔය කාමරේ කොහොමද තියෙන්නේ අර zombie වගේ මේ ඔක්කොම කළු කරගෙනද ඉන්නේ එහෙම නැත්නම් හොඳට ඉරේලිය වැටෙන විදිහටද කාමරේ තියෙන්නේ. ඒකත් ඒ විදිහට සකස් කරගන්න මේසේ ඒ විදිහට සකස් කරගන්න. එතකොට සෑහෙන වෙනසක් සිද්ධ වෙයි න්‍යූට්‍රිෂන් පැත්තෙන්. අනිත් කාරණේ තමයි වතුර. වතුර බොන එකත් අපි තාමත්ම අඩුවෙන් කරන්නේ ලීටර් 3ක් වතුර බොනවද කියලා මං ඇහුවොත් බොනවද? අය හරිනම් මේ ගණන් කර කර ඒ ප්‍රමාණය ශරීරයට එකතු කරගන්න සාමාන්‍යයක් විදිහට මම කියන්නේ රයිට්. සර් මේ අපි කියමු වෛද්‍යවරයෙක් මොකක් හරි හේතුවක් නිසා එහෙම බොන්න එපා කිව්වනම් ඒක ඒ විදිහට පිළිගන්න සාමාන්‍යයෙන් ලීටර් 3ක් විතර ඕනේ සාමාන්‍යයෙන් හොඳට ඇක්ටිව් වෙන්න කෙනෙක්ට. ඒ වතුර වලින් අධික ප්‍රමාණයක් මොළයට යන්නේ මොළේ ක්‍රියාකාරීත්වය සඳහා මෝටර් රියැක්ෂන් ඒවා මේ මොළේ රත් වෙනවා සහ අපිට හිතන්න ස්ට්‍රැටජිකලි හිතන්න වැඩ කරන්න මොළය ක්‍රියාකාරීත්වය අවශ්‍යයි. ඒකට වතුර විශාල ප්‍රමාණයක් යනවා. එතකොට ඒකත් අඩු වුණාම ආයි ඔය එනර්ජි එක ඩ්‍රොප් වෙලා කමලිකම එන්න තියෙන ප්‍රවණතාවය වැඩි. අන්තිමට අපේ ශරීර සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ මේ නිදා ගැනීම සම්බන්ධයෙන්. මේ නිදා ගැනීම සම්බන්ධයෙන් ඇත්තටම ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි හරි වෙලාව නිදා ගන්න ඕනේ. කියන්නේ පැය 7ක් හෝ 8ක් තමයි සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ නිදා ගන්න ඕනේ කියලා. ඒක තමයි හරි රෙස්ට් එක හම්බ වෙන්නේ. ඒක ඇත්තටම මේ අපි කියමු මොකක් හරි ආශ්‍රමයක හරි කොහේ හරි වැඩි ස්ට්‍රෙස් එකක් නැතුව භාවනා කර කර යෝග කර කර ඉන්නවනම් සමහර විට එච්චර වෙලාවක් නිදා ගන්න අවශ්‍ය වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි උදේ නැගිටලා ඉඳන් අපිට දුවන්න තියෙනවා, වැඩ කරන්න තියෙනවා, ඉගෙන ගන්න තියෙනවා, පවුල් ආරක්ෂා කරන්න තියෙනවා, ව්‍යාපාර ගොඩනගන්න තියෙනවා, ඔය වගේ ප්‍රශ්න කරනවා එක හැප්පෙන්න හැම්බෙන්න තියෙනවා නම් ක්‍රියාකාරී බව වැඩි, මොළයටත් වෙහෙසනවා, ශරීරයටත් වෙහෙසනවා. එතකොට ඒ අවශ්‍ය විවේකේ අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට පැය 7ක් 8ක් සාමාන්‍යයෙන් ඕනේ. මගේ සාමාන්‍ය වෙලාව පැය 7. හැබැයි මම ගොඩක් වෙලාවට ඔටෝමැටිකලි පැය 6කින් මේ ගොඩක් කරලා අවදි වෙනවා. මොකද මගේ න්‍යූට්‍රිෂන් ලෙවල්, මගේ ව්‍යායාම, මගේ භාවනා ක්‍රම, යෝග ක්‍රම ඉතාමත්ම දැඩි ඩිසිප්ලින් එකකින් විනයකින් මම කරගෙන යනවා. ඒකෙන් මගේ එනර්ජි ලෙවල් වැඩි. ඒ වගේ තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් පැය 7-8ක් නිදා ගන්න අවශ්‍යයි. එතකොට එහෙම නිදා ගන්න නැතුව නිදි මර මර වැඩ කරන්න ගියාම වැඩි දවසක් වෙන්නේ නැහැ. අපි කියමු දවස් 7ක් ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙන්න කියලා නිදි මරාගෙන වැඩ කරලා තව සති දෙකක් තුනක් ඉස්සරහට ගියාට පස්සේ සතියක් දෙකක් ඇඳෙමින් ඉන්න පුළුවන් වෙයි අසනීප වුණාම. එතකොට ඒක වැඩක් නැහැ නේ. ඔක්කොම එකතු කරලා බැලුවාම
අපිට අවශ්‍යයක් සිද්ධ වෙලා තියෙන. එහෙම නැත්නම් මොකරි විශාල මුදලක් හම්බ කරන්න දැඩි මහන්සි වෙලා එහෙම නිදා ගන්න නැතුව වැඩ කරලා අන්තිමට ඒකෙන් බරපතල ප්‍රමාණයක් වියදම් කරන්න වෙනවා බේත් ගන්න. රයිට්. ඒකින්ද මේ around the clock වැඩ කරන්න අවශ්‍ය නැහැ එහෙම කරනවා කියන්නේ වාගේ strategically වාගේ ඒකේ approach එකේ ඒක කරන ක්‍රමයේ වැරද්දක් තියෙනවා ව්‍යාපාරිකෙක් හෝ ඕනම කෙනෙක්. ඒ නිසා ඒ නිදා ගන්න වෙලාව හරියට නිදා ගන්න. මෙතන අනිත් ප්‍රශ්නේ තමයි නිදා ගන්න වෙලාව හරි වෙලාව දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඒක තමයි රෑ 10 වෙද්දී හරි වෙලාව රෑ 10 10 මාර 10 වෙද්දී නිදා ගන්න ඕනේ. මධ්‍යම රාත්‍රිය පහු වුණාම රෑ 12 පහු වෙච්ච ගමන් අපේ බොඩි ක්ලොක් එක වෙනස් වෙනවා. රෑ 12 පහු වෙච්ච ගමන් අපි ෆෝන් එක දිහා බල බල නම් ඉන්නේ නැත්නම් ලයිට් එක කාමරේ දාලා තියෙනවා නම් අපේ ශරීරය එක වැරදියට නිගමනය කරනවා මෙතන මේ අවදිලා ඉන්නවා මොකක් හරි හේතුවක් නිසා කියලා. සාමාන්‍යයෙන් මේක පරිණාමවාදයට එකතු වෙනවා යම්කිසි බයක් තර්ජනයක් වුණාම තමයි අවුරුදු ලක්ෂ ගානකට ඉස්සෙල්ලා අපි මේ වගේ අවදි වෙලා හිටියේ. මොකක් හරි තර්ජනයක් තියෙනවා. ඒ කියන්නේ අපි මැරෙන්න යන්නේ. කොටියක් හරි මොකෙක් හරි ළඟපාත ඉන්නවා. එතකොට තමයි මේ විදිහට අවදි වෙලා හිටියේ. තාම ඒක අපේ ඇඟේ තියෙනවා. ඒතර රෑ 12 පහ වෙච්ච ගමන් ඕන තරම් කට්ටිය දන්නවා ඇති. 12 පහ වුණාට පස්සේ පාන්දර 5 වෙනකන් වුණත් ඇහැරන් ඉන්න පුළුවන්. මොකද මේ ශරීරයේ ඒක ඒ විදිහට හදලා තියෙනවා තමන්ගේ සර්වයිවල් තමන්ව ආරක්ෂා කිරීම සඳහා මේ ඒ තියෙන නිදිමත එන මෙලටොනින් කියලා කියන මම හිතන්නේ ඒ ඒ ශ්‍රාවය අඩු කරලා ආපහු අවදිව තියෙනවා. ඒ ඒ ප්‍රශ්නයක් මොකක් කරින්ද අපේ ඇත්තටම ප්‍රශ්නයක් නෙමෙයිනේ. අපි සෝෂල් මීඩියා එකේ බ්‍රවුස් කරගෙන ඉන්නවා ලයිට් දාගෙන ඉන්නවා ඒක නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒතකොට නිදා ගන්නව බැරි වෙනවා. ඒතකොට මේක කොහොම කාලයක් සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් ගියාම මේක හැබිට් එකක් වුණාට පස්සේ ඉතින් හරිම අමාරුයි. ඒකත් රිවර්ස් කරන්න පුළුවන්. හැබැයි මේ වගේ අවබෝධ කරගෙන තමන්ට ඕනකමක් තියෙන්න ඕනේ මෙන්න මේ විදිහට හෙල්දි සෞඛ්‍ය සම්පන්න ජීවිත ක්‍රමයක් මම හදා ගන්නවා කියන ඕනකම තියෙන්න ඕනේ. ඒකට ඒකටත් ඩිසිප්ලින් එක තියෙන්න ඕනේ. කොටින්ම නිදා ගන්නත් විනයක් තියෙන්න ඕනේ. ඒතර ඒකත් එකතු කරගන්න වෙනවා. එතකොට අවසාන වශයෙන් කියන්න ඕනේ අපි මෙහෙම කම්මැලි දවස්වලට හිතෙන්නේ නැති දවස්වලට අපි වැඩ කරන්න අමාරුවෙන් හරි අපිව ඇදගෙන ගියාම මම කිව්වා වගේ ඒ එක්ස්ට්‍රා දවස් ටික එකතු වුණාම එක්ස්ට්‍රා පෑ කීප එකතු වුණාම තමන් අනිවාර්යයෙන්ම චැම්පියන් කෙනෙක් බවට පත් වෙන්න තියෙන ප්‍රවණතාවය ඉතාමත් වැඩි. අනිවාර්යයෙන්ම එකක් සිද්ධ වෙනවා තමන්ගේ self confidence එක ආත්ම විශ්වාසය කපාරට බූස්ට් වෙනවා අප්ග්‍රේඩ් වෙනවා. අද කම්මැලි දවස නම් අද වැඩ කළා නම් හෙට උදේ ඔය confidence එක වෙනස්. ඔය ආත්ම විශ්වාසය වෙනස්. ඕම කාලයක් යද්දී ඒක තමන්ගේ චරිතයේ ලක්ෂණයක් බවට පත් වෙනවා. චරිතයේ ලක්ෂණයක් බවට පත් වුණාට පස්සේ ගේම් ඕවර්. ඔව නවත්තන්න බෑ. අනිත් සියලු දෙනා පහු කරමින් ඉතාමත් වේගෙන් ඉතාමත් බලවත්ව ඉදිරියට යන්න පටන් ගන්නවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් කම්බලි නැතුව උද්‍යෝගයෙන් ශක්තිමත්ව වැඩ කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි තවත් වීඩියෝ එකකින් මුණ ගැසෙමු.